අල්ලසු දූෂණ විමර්ශන කොමිසම වෙත පැමිණිලි ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහපොළුවේ ක්‍රියාත්මක සිවිල් සංවිධාන වෙනුවෙන් සිවිල් පුරවැසි අරකල ව්‍යාපාරයේ කීප දිනකු මාධ්‍ය වෙත අදහස් පළ කළා. ජාතික ජනබලවේගයේ නායකය හැටියට අනුර දිසානායක මහත්මා මේ රටේ දූෂණය වංචාව නැති කිරීම සම්බන්ධයෙන් හොරකම නැති කිරීම සම්බන්ධයෙන් බොහොම බරපතල විදිහ ප්‍රකාශන ගණනාවක් කරමින් මේ රට පුරා යනවා. හැබැයි ඒ පුද්ගලයා වගකීමක් තියෙනවා තමන් කියන දේ අවංකවම තමන්ගෙන් පෙන්නුම් කරන්න. මේ පැමිණිල්ලෙන් අපි කියලා සිටින්නේ බත්තර මුල්ලේ පළවත්තේ ලිපිණේ ඉදිරිපත් කරලා තියෙන පාර්ලිමේන්තු ලේකනවල පාර්ලිමේන්තු මන්ත්‍රී ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහත්මයාගේ නිවසක් තියෙනවයි කියලා වත්කම් බැරකම් ප්‍රකාශයේ සඳහන් වෙන්නේ කඩවත කිරිල්ලවල වැවහේන පාරේ. එතකොට අපි වැවහේන පාරේ ඉඳලා පාර්ලිමේන්තුවට තියෙන දුර ප්‍රමාණය බැලුවම පාර්ලිමේන්තුවෙන් මන්ත්‍රීවරයෙකුට ලබා දෙන නිවසක් ලබා ගන්න අවශ්‍ය වෙන සැතපුම් 25 සීමාවට වඩා අඩුවෙන් තමයි තියෙන්නේ. එතකොට අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා 2007 පස්වැනි මාසේ 20 තමයි කඩවත නිවස ලබාගෙන තියෙන්නේ. එදා ඉඳන් මේ දක්වා ශ්‍රී ලංකා රජයට මූල්‍යමය පාඩුවක් සිද්ධ කළා. වංක පරිහරණයක් සිද්ධ කරමින් මන්ත්‍රී නිවාසයක් ලබාගෙන තියෙනවා. ඒක ලබාගත නොහැකි එකක්. මේ දූෂණය සම්බන්ධ වරදක් අනාවරණය වුණාම අවුරුදු 10කට නඩු හිරදඬුවමකුත් රුපියල් ලක්ෂ 10කට නොවැඩි දඩයකුත් කියන දඬුවම මේකේ නියම වෙන්න තියෙනවා. ඒ නිසා අපි මේ පැමිණිල්ල සම්බන්ධව අපක්ෂපාතීව කඩිනම් පරීක්ෂණයක් බලාපොරොත්තු වෙනවා.